සියලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් මේ කුසලතා පරීක්ෂණයවත් ස්කිල් ටෙස්ට් එකට ඔබ කුමන අංශෙන් ගියත්, මොන අංශෙන් ගියත්, ඔයගොල්ලෝ සේවා වලින් ගියත්, නිෂ්පාදන වලින් ගියත්, ඉදිකිරීම් වලින් ගියත්, එතකොට ධීවර වලින් ගියත්, නැවතීමේ අංශෙන් ගියත්, කුමන අංශෙන් ගියත් මේ සියලු දෙනාටම පොදු පරීක්ෂණයක් තියෙනවා. ඒක තමයි මේ ශාරීරික පරීක්ෂණය. නැත්තම් මේකට ෆිසිකල් ටෙස්ට් කියලා කියනවා, නැත්තම් මේකට කායික පරීක්ෂණය කියනවා. කායික පරීක්ෂණයවත් ශාරීරික පරීක්ෂණයවත් මේ ෆිසිකල් ටෙස්ට් එකට සියලු දෙනාම අනිවාර්යයෙන්ම යා යුතුයි. මේක ස්කිල් ටෙස්ට් එකේදී තමයි තියෙන්නේ. මේ ෆිසිකල් ටෙස්ට් එක සියලු මාංශයන් වල කට්ටියට මේක පොදුයි. එතකොට මේක පොදු පරීක්ෂණයක් වෙනවා. මේ ෆිසිකල් ටෙස්ට් එකේවත් කායික පරීක්ෂණයවත් නැත්තම් මේ ශාරීරික පරීක්ෂණය. ඉතින් මේ ස්කිල් ටෙස්ට් එකේදී, ඒ කියන්නේ මේ කුසලතා පරීක්ෂණයේදී ඉතාමත් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් පරීක්ෂණයක් තමයි මේ ෆිසිකල් ටෙස්ට් එක කියලා කියන්නේ. ලකුණු 30ක් ගන්න පුළුවන්. 30ටත් වඩා ඕන නම් එකක් දෙකක් තව ගන්න පුළුවන්. අපි ඒකත් වෙන විදිය කියන්නම්. එහෙම ලැබිච්ච කට්ටියත් ඉන්නව කලින් ස්කිල් ටෙස්ට් වල. හරිද? එතකොට අපි බලමු මේ ෆිසිකල් ටෙස්ට් එකේදී මොනවද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කියලා. මේ ෆිසිකල් ටෙස්ට් එකවත් ස්කිල් ටෙස්ට් එකේදී ප්‍රධාන වශයෙන්ම බලන දේවල් ටික කියන්නම්. හරිද? ඕගොල්ලොන්ගේ වර්ණ අන්ධතාවය බලනවා. සාමාන්යයෙන් දැන් මේ වර්ණ අන්ධතාවය බලන්නේ නම් ටැබ් එකකින්. ඉස්සර නම් බැලුවේ මේක පොතක පින්තූර පෙන්වලා ඒක පෙන් කියලා තමයි ඇහුවේ. හරිද? ඒක පෙන්වලා මොකද්ද මේ අංක කියලා ඔගොල්ලෝ කොරියන් වලින් හරි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කුමන ආකාරයකින් උත්තර දෙන්න ඕනේ ඉස්සර එහෙම තමයි ඇහුවේ. නමුත් මේ වර්තමානයේ වන විට මේගොල්ලෝ මේ ටැබ් එකක් මාර්ගයෙන් තමයි මේ වර්ණන්දතාවය චෙක් කරන්නේ. ඉතින් ඒක වෙන විදිහක් කියන්න ටැබ් එකක ඔයගොල්ලන්ට අංක ටිකක් එනවා. ඒ පේන අංක ටිකට අදාළව සහ හරි අංකය සහ වැරදි අංක යටින් පෙන්නවා. හරි අංකය මේ ඔයගොල්ලෝ ටච් කරලා එයා පැත්තේ ඔයගොල්ලන්ට බටන් එකක් මොකක් හරි ඇක්සෙප්ට් බටන් එකක් හරි සබ්මිට් බටන් එකක් හරි ඇති ටග් ගාලා ඒක කරාට පස්සේ ඔයගොල්ලන්ට ඊළඟ අංකය එනවා. ඒක ටග් ගාලා කරාට පස්සේ ඊළඟ අංකය එනවා. ඒ අනුව නියමිත කාල පරාසයක් තුළ ඔයගොල්ලන්ට අංක කිහිපයක් එනවා. ඉතින් ඕක තමයි මේ ෆිසිකල් ටෙස්ට් එකේවත් මේ ශාරීරික පරීක්ෂණය, හරිද, කායික පරීක්ෂණය, මේක ඇතුළේ තියෙන මේ වර්ණන්ධතාවය බලන ටෙස්ට් එක කොහොම තමයි වෙන්නේ. ටැබ් එකක් මාර්ගෙන් ඔන්න ඔය ආකාරයට තමයි වෙන්නේ. ඊට අමතරව ළමයි මේ ෆිසිකල් ටෙස්ට් එකේදී ඔයගොල්ලන්ට කරන්න තියෙනවා උස බර බලන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ උස බර, උසට සරිලන බර කියලා තියෙන්නේ BMI එක. හරිද? එතකොට මේ උසට සරිලන බර බලනවා. මේ උසට සරිලන බර තිබ්බේ නැහැ කියලා ඔයගොල්ලන්ගේ කිසිදු ලකුණු කැපීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් උසට සරිලන බර ගානට තිබ්බොත් ඕගොල්ලොන්ට ඒ බලන කොරියානු පුද්ගලයා අනුව ලකුණක් දෙකක් ලැබෙන්න පුළුවන්. එහෙම ලකුණක් දෙකක් ලැබිච්ච සමහර ළමයි සමහර ස්කිල් ටෙස්ට් වල, කලින් ස්කිල් ටෙස්ට් වල ඕන තරම් හම්බෙලා තිනෝ. සාමාන්‍යයෙන් හැමෝටම දෙන්නේ නැහැ. උසට සරිලන බර ගානට තිබ්බොත් ඒ බලන පුද්ගලයාට, බලන කොරියන් කෙනාට පුළුවන් ඕගොල්ලොන්ට අමතර ලකුණක් හෝ දෙකක් වගේ ප්‍රමාණයක් දෙන්න. සාමාන්‍යයෙන් එක ලකුණක් වගේ තමයි ඒගොල්ලෝ ලබා දෙන්නේ. එතකොට එහෙම ලැබිච්ච අය ඉන්නවා. එතකොට ස්කිල් ටෙස්ට් එකේදී මේ තියෙන ශාරීරික පරීක්ෂණයට මේ ෆිසිකල් ටෙස්ට් එකට ලකුණු 30ට වඩා ඕනනම් තව ලකුණක් ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ මේ BMI එක හදාගෙන තිබ්බොත් උසර සරිලන බර. ඉතින් මේක නැතුණා කියලා කිසිදු කෙනෙක් බය වෙන්න එපා. මේක නැතුණා කියලා කිසිදු ලකුණු අඩුවීමක් ෆේල් වීමක් වෙන්නේ නැහැ. ඊට අමතරව අපි බලමු පල්ලෙයාට ගිහිල්ලා මේ ස්කිල් ටෙස්ට් එකේදී ප්‍රධාන වශයෙන්ම මොනවද කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ ලකුණු 30 ප්‍රධාන වශයෙන්ම හම්බෙන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මේක සඳහන් කරලා තියෙනවා පරීක්ෂණ කාලය සම්බුන් කියලා. ඒ කියන්නේ විනාඩි 3යි මේක. විනාඩි 3ක් ඇතුළත මේ දේවල් සියලු දේවල් ඒගොල්ලෝ බලලා ඉවර කරනවා. හරිද? එතකොට මේ අල්ලා ගැනීම, මේ අංක 1 යටතේ තියෙනවා අල්ලා ගැනීම බලය මැනීමේ උපකරණයකින් ඔබට එක් එක් අතකින් ඇල්ලිය හැකි ප්‍රමාණය මනින්න. එතකොට මොකද්ද මේ කියන්නේ අල්ලා ගැනීම බලය මැනීමේ උපකරණය කියන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවා, අපි ඕනතරම් වීඩියෝස් දාලා තියෙනවා, මේ අතේ ශක්තිය මනින උපකරණයක් තියෙනවා. මේ අතේ වේට් එක, ඒක ප්‍රෙස් කරන්න ඕනේ එකපාරක්. ඒක ගොඩාක් වෙලා ඔබාගෙන ඉන්න එපා ළමයි. වන් ෂොට් එක ක්ෂණයකින්, ඒ කියන්නේ තප්පරකින් වගේ පොඩි ප්‍රමාණයකින් ප්‍රෙස් කරලා ටක් ගාලා අත්තරින්. ඒක ප්‍රෙස් කරගෙන දිගටම ඉඳියා කියලා ඒක වැඩි වෙන්නේ නැහැ. යම්කිසි තැනක් තියෙනවා, එතනින් නැවතිලා ඒක නවතිනවා. එතනින් ස්ටොප් වෙනවා ඒක. හරිද? ඒතොර උපරිම වෙරයක් දාලා එකපාර ප්‍රෙස් කරලා අත්තරින්. ඒතකොට අල්ලා ගැනීමේ ශක්තිය, කියන්නේ මේ අතේ ශක්තිය, ඒක අත් දෙක වෙන වෙනම තමයි බලන්නේ, දකුණු අතේ සහ වම් අතේ කියලා. එතකොට වම් අතට ලකුණු 7.5කුත්, දකුණු අතට ලකුණු 7.5කුත් ලෙස ලකුණු 15ක් හම්බෙනෝ මේ අතේ ශක්තිය මැනීමේ උපකරණයේ ක්‍රියාවලියට. එතකොට ඒක කරන්නේ මේ විදියට, මේ අතේ ශක්තිය බලන එක. එතකොට ගෑනු ළමයිට සහ පිරිමි ළමයිට මේක වයස අනුව වෙනස් වෙනවා අල්ලන්න ඕන ප්‍රමාණයන්. ඒ ප්‍රමාණයන් කීයද කියලා අපි channel එකේ කලින් දාලා තියෙයි, ඒකත් බලන්න. ඊට පස්සේ බලන්න පිටේ ශක්තිය මැනීමේ උපකරණයකින් ඔබේ පිටේ ශක්තිය වරක් මනින්න. පිටේ ශක්තිය කියන්නේ මේ කොන්දේ ඇද ගැනීමේ ශක්තිය. තුන්වෙනි එකේ දීලා තිනෝ ලබා දිය යුතු උපකරණ භාවිත කර ඔබගේ
උස බර බලන්න. දැන් අපි කිව්වේ BMI එක බලනවා කියලා උසයි බරයි ඒ ලබා දී ඇති උපකරණයන් මත නැගල ඒ විදියට මනින්න. ඒගොල්ලෝ කරන ඒවා සටහන් කර ගන්නවා. එතකොට මේක ආයතුම් කරුවන්ට උපදෙස් යටත් දාලා තිනු හදිසි අනතුරු වළකා ගැනීම සඳහා ඇගීමට පෙර ඔබේ ශාරීරිය උණුසුම් කර ගන්න. මේක අපි ක්ලාස් එකේ ළමයිට කියනවා. ඊට අමතරව අපි කලින් වීඩියෝස් වලත් දාලා තිනු මේ ක්‍රියාකාරකම් කිරීමට පෙර මේ දේ හොඳට අහගන්න. හරිද? මේකට ලැජ්ජ වෙන්න එපා ඔයගොල්ලෝ ස්කිල් ටෙස්ට් එකේදී. ඉස්සර අපි මේක ගිහිල්ලා එතන ඇඟ උණුසුම් කරගත්තා. මේක දැන් ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ සමහරක් විට ඔයගොල්ලන්ට කියන එකක් නැහැ. ඒගොල්ලෝ කිව්වත් නැතත් ඔයගොල්ලෝ මේ කොන්ද ශක්තිය, අතේ ශක්තිය බලන්න කලින් ඇඟ චුට්ටක් උණුසුම් කරගන්න, වෝම් අප් කරනවා කියන්නේ. මේක එකපාර ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඇඟ අර කම්මැලි ගතියෙන් තින්න ගිය ගමන් ඇඟ මුකුත් වෙහෙසිලා නැහෙනි. එකපාර මේක අල්ලන්න හදද්දී ඔයගොල්ලන්ගේ නියමිත ප්‍රමාණය ගන්න බෑ. එතනදී පොඩ්ඩක් ඇඟ වෝම් අප් කරගන්න, ඇඟ උණුසුම් කරගන්න. මේ PDF එකේම දාලා තිනවා ඇඟ උණුසුම් කරගන්න කියලා. ඉතින් මේක ගොඩක් කට්ටිය ලැජ්ජාවට කරන්නේ නැහැ. ස්කිල් ටෙස්ට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ තප්පර 30ක් වගේ ප්‍රමාණයක් පොඩ්ඩක් ඔයගොල්ලෝ පොලිමේ ඉන්න ඕනි යන. ඒ පොලිමේ ඉන්න අතරතුර පොඩි එක්සයිස් පාරක් දාන්න, අත් දෙක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කකුල් දෙකෙන් පොඩ්ඩක් උඩ පැනලා ඇඟ චුට්ටක් උණුසුම් කරගන්න. එතකොට පහසුවෙන්ම ඔයගොල්ලන්ට මේ අතේ ශක්තිය සහ කොන්දේ ශක්තිය බලන එක වැඩි කරගන්න පුළුවන්. එතන ඉඩකඩක් තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිප් 10ක් ඩිප් 15ක් විතර හරි එතන ඔයගොල්ලෝ ගහන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඇඟ උණුසුම් කරගන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ උපදෙස් අනුව දීලා තියෙනවා මේකෙ මෙතින්. හදිසි අනතුරු වළකා ගැනීම සඳහා ඇගීමට පෙර ඔබේ ශරීරය උණුසුම් කරගන්න. එකපාරට මේවා අල්ලුවාම වෙන්නේ අතපය උලුක් වෙන්න පුළුවන්, කොණ්ඩ යන්න පුළුවන්, ටිෂු යන්න පුළුවන්, ඇඟ චුට්ට රත් වුණාට පස්සේ තමයි මේක හරියට කරගන්න පුළුවන්. දෙවෙනි කයට දාලා තිනෝ ඔබ ඒ ඒ අදාළ ඇගීම සඳහා සූදානම් වීමට නොහැකි වූවොත් හෝ නිවැරදි ඉරියව්වෙන් එක් එක් ඇගීම් සිදු කිරීමට නොහැකි වූවොත් අවම ලකුණු හිමි විය හැක. එතකොට මේක ඉරියව් ටිකක් කියලා දීලා තිනෝ අපි මේක අල්ලන ක්‍රමය දීලා තිනෝ. මේ අල්ලන ක්‍රමය එතකොට මේ අංශක ප්‍රමාණයක් තියෙනවා, ඒවා දැන් සාකච්ඡා කරමු. ඒවා කියලා දීලා තිනෝ. එතකොට මේ යම් කිසි ඉරියව් ටිකක්, යම් කිසි මේ ඉන්න ඕන පිළිවෙලක් ඒගොල්ලෝ දීලා තින්නේ. මේකේ උපරිම දේ කරගන්න පුළුවන් ඉරියව්ව තමයි ඒ උපරිම. ඔයගොල්ලන්ට උපරිම ඵලදායිතාවයක් ගන්න පුළුවන් මේ ඇද ගැනීම ශක්තිය සහ අතේ ශක්තිය බලන එකේ ඉරියව් ප්‍රමාණය. එතකොට මේගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තිනෝ ඒ ඉරියව් වල නැත්තම් ලකුණු පවා මේ අඩු කරන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට ලකුණු පවා කැපෙන්නේ ඉඩකඩ තිනෝ මේ කියන ඉරියව් වලින් පිට ඉඳියොත් කියලා. ඉතින් ඒ හින්දා ලකුණු කපන එක ඒව ගැන හිතන එක කෙසේ වෙතත් කියලා තියෙන නියමිත ඉරියව්වෙන් අල්ලන්න, උපරිම ලකුණු ලබා ගන්න, උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න මේ නියමිත ඉරියව් වලින් අල්ලන්න ඕනේ. එක් ඇගීම් අයිතමයක් කළ හැක්කේ එක්වරක් පමණයි. එක් ඇගීම් අයිතමයක් කළ හැක්කේ එක්වරක් පමණයි. ඒ කියන්නේ කරන එක හරියටම නිවැරදිව අල්ලන්න එක පාරකට වඩා ඉතින් අනේ මේක වරදුනවා කියලා ක්ලාස් එකේදී වගේ නැවත නැවත කරන්න දෙන්නේ නැහැ. ස්කිල් ටෙස්ට් එකේදී විභාගෙදී ඔයගොල්ලන්ට මේක එක පාරක් තමයි මේක කරන්න දෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම නිවැරදිව වන් ෂොට් කරන්න ඕනේ. ඉරියව්ව බලන්න අල්ලා ගැනීමේ හැකියාව මැනීමේ කී කියන්නේ මේ අතේ ශක්තිය බලන එකේ, අතේ ශක්තිය මනින එකේ බලන්න මේ ඉරියව්ව. මේ දීලා තියෙනවා පහදලිම ඉරියව්ව දීලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මේ ඉරියව් වල ඉරියව් ටික මේ යටින් දාලා තිනවා. මේදී ඔබගේ පතුල් හැකිතාක් විවෘත කර අත්සා උරීස පහල දමා සිට ගන්න. මේ අත් සාමාන්‍යයෙන් කකුල් දෙක සාමාන්‍ය ප්‍රමාණයකට දුර ප්‍රමාණයකට තියලා රිලැක්ස් එකේ අත්සා මේ බලන්න මේ අත්සා උරහිස පහළ දමා සිට ගන්න. පිටත සිට මානේ දර්ශකය වන මූණ අරව ඇඟිලි මිටින් මාන උපකරණය අල්ලා ගන්න. ඔබගේ අත් කෙලින් තබාගෙන එක් අතක් ශරීරයේ අතර කෝණයේ අංශක 15 අපි මේක කලින් කියලා දීලා තියෙනවා බලන්න. ඒ කියන්නේ දල වශයෙන් ඉදින් මේක මනලා ගන්න බැහැ ළමයි. දල වශයෙන් ගන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය. ඔයගොල්ලෝ මේ අත රිලැක්ස් එකේ තියාගත්ත මේ අත අල්ලද්දී එතකොට මේ අත අල්ලද්දි මේ අත රිලැක්ස් එකේ තියා ගන්න. හරිද? එතකොට උරහිස මෙම් පල්ලයට දාලා කකුල් දෙක මේ සාමාන්‍ය දුර ප්‍රමාණයක් තියා ගන්න. මේ ඉරියව්වෙන් කකුල් දෙක ඈඩ් කර ගන්න ඕනේ. මේ අතේ ශක්තිය බලද්දි බලන්න මෙන්න මේ දෙක අතර ප්‍රමාණය අංශක 15ක් වගේ ප්‍රමාණයකට තියා ගන්න. කෝණය කෝණය අංශක 15ක් වගේ මේක දල වශයෙන් තමයි ගන්න වෙන්නේ. මොකද අංශක 15ක් අපිට එතන නිමානින්න බෑනේ. හරිද? එතකොට මේක වන් ෂොට් ටෙස්ට් කරලා අත්හරින්න ඕනේ. ඒ වගේම සමහර කට්ටිය මේක දන්නේ නැති කට්ටිය බලාගෙන මැෂින් එකේ මේ ස්ක්‍රීන් එක පේන පැත්ත උඩට තියෙන්න ඕනේ. හොඳේ උඩට තියෙන්න ඕනේ. ඒ වගේම මැෂින් එක මෙහෙම ඇද කුද වෙලා තියෙන්න බෑ. මැෂින් එක ගන්න තනි කෙලින් තියෙන්න ඕනේ. මෙහෙම අත කෙලින්ම මැෂින් එක තියෙන්න ඕනේ. උඩ අතට ස්ක්‍රීන් එක තිබිය යුතුයි. මේක අල්ලන්නවත් දන්නේ නැති සමහරුත් ඉන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න තුන්වෙනි එක කියලා තියෙනවා ඔබගේ අත් කෙලින් තබාගෙන එක් එක් අත ශරීරයේ අතර කෝණයේ අංශක 15ක් වන බවට වග බලා ගන්න. ඒක දල වශයෙන් ගන්න. ආරම්භක සංඥාව ලැබුණු පසු එය හැකිතාක් වැරින් තප්පර දෙක තුනක් අදින්න. දැක්කද? මේක අල්ලගෙන ලොකු වෙලාවක් ඉඳේ කියලා වැඩි වෙන්නේ නැහැ. උපරිම තප්පරයක් දෙකක්. අර තප්පරයක් දෙකක්, තප්පර දෙක තුනක් කියලා මේකේ තියෙන්නේ. මේක වන් ෂොට් ප්‍රෙස් කරන්න උපරිම තප්පරයක් හෝ දෙකකින් ප්‍රෙස් කරලා ටග් ගාලා අත්තරින්න. මේක ප්‍රෙස් කරගෙන ඉඳිය කියලා වැඩි වෙන්නේ නැහැ. ඉහත ක්‍රියාවලිය එක් අතකට එක්වරක් කරන්න කියලා අදහස් කරන්න මේගොල්ලෝ වම් අතින් එකපාරක් කරා,
දකුණු අතින් කපාරක් කරා. ඉතින් ඕක තමයි මේ ෆිසිකල් ටෙස්ට් එකේ දෙන අතේ ශක්තිය බලන විදිය. ඊට පස්සේ එන්න බලන්න බලන්න පිටේ ශක්තිය මැනීම. ඒ කියන්නේ මේ පිටේ කොන්ද ශක්තිය නැත්නම් කොන්ද ඇද ගැනීමේ ශක්තිය බලන උපකරණය. මෙන්න මේ ආකාරයේ උපකරණයක් තියෙන්නේ, හොඳට බලා ගන්න. හරිද? මෙන්න මේ ආකාරයේ උපකරණයක් තියෙන්නේ. මේ ඉරියව් ටික බලා ගන්න. මේ කොඳු මෙහෙම වකුටු වෙන්නේ නැහැ. හරිද? කොන්ද මේ කොන්ද සමාන්තරව පිහිටන්න ඕනේ. සමාන්තරව පිහිටලා මේකත් මෙහෙමයි. හරිද? ධනිස් දෙකක් මෙහෙම තනි කෙලින් තියෙන ඕනේ. චුට්ටක් මෙතනින් කර්ව් කරගත්තら කිසි ගැටලුවක් නැහැ. මොකද බරක් අදිද්දි සාමාන්‍යයෙන් දැන් මෙතන මෙහෙම පෙන්නුවත් තනි කෙලින් බරක් අදිද්දි තනිම කෙලින් තිබ්බම කොන්දට බලපෑමක් එන්න පුළුවන්. ඒකින්ද මේ ධනිස් ගාවින් චූටි කර්ව් එකක් තිබ්බට කිසි ගැටලුවක් නැහැ. චුට්ටක් කර්ව් කරන්න ඕනේ. මොකද බරක් අදිද්දි සහ උස්සද්දි ධනිස චුට්ටක් කර්ව් වෙන්න ඕනේ. චූටි ප්‍රමාණයක්, ඒක මේ ගොඩාක් ධනිස නවනෝ නෙමෙයි, චූටි ප්‍රමාණයක් කර්ව් වෙන්න ඕනේ. ඒතකොට මේ වගේ මැෂින් එකක් තමයි තියෙන්නේ ස්කිල් ටෙස්ට් එකේදී. එක මැෂින් එකක් නෙමෙයි, ස්කිල් ටෙස්ට් එකේදී තියෙන මැෂින් පහක් හයක් තියෙනවා. පුද්ගලයෝ 5-6 දිනක් දාලා එයා දාලා ආයතනෙන් HRD එකෙන් සහ මේ SLBF එකෙන්. හරිද? එතකොට මේක නම් පෙන්වනවා සපත්තු දාල එක්කෙනෙක් අදින්. නමුත් එක්සෑම් එකේදී අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සපත්තු ගලවන්න කියයි. හරිද? සපත්තු ගලවන්න කියයි. කලින් අවුරුදු වල ළමයිට සපත්තු ගලවන්න කියලා තිබ්බ මේ අදාළ මැෂින් එක උඩට නගිද්දී. හරිද? එතකොට මෙන්න මේ කෙලවර වැල් වලින් අල්ල ගන්න ඕනේ. මේ විදිහ අල්ලන එකෙන් කෙලවර වලින් අත් 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 දෙකේ බලන්න. මේ අත හොඳට මිට මොලවලා මේ ඇඟිලි ටික ඉස්සරහට නිරල් තියෙනවා. සමහර කට්ටිය මේක අනිත් පැත්තට කන පිට අල්ලනවා අත් දෙක. එහෙම අදින්න බෑ. හරිද? එතකොට මේ විදිහට තමයි අත් තියෙන්න ඕනේ. බලන්න මේක පල්ලේ අදාළ තියෙනවා ඉරියව්වේ. ඉරියව්ව ඉන්නේ කොහොමද කියලා මේ බලන්න. දෙපතුල් දෙපතුල් අතර සෙන්ටිමීටර් 15ක් වෙනසෙ මිනුම් උපකරණය මත සිට ගන්න. දෙපතුල් අතර සෙන්ටිමීටර් 15ක් කියන්නේ මෙන්න මේ කකුල් දෙක මෙතන තියෙනවනේ. මෙහෙම මේ කකුල් දෙක තිබ්බාම මෙන්න මේ දෙක අතර සෙන්ටිමීටර් 15ක් මනින්න විදියක් නැහැ නේ. දල වශයෙන් එකක් හිතලා ගන්න. හරිද? මේ කියන ඉරියව් වලටම අදින්න. මේව වෙනස් කරන්න යන්න එපා. මේ හරිය ඉරියව්වක් දෙන්නේ ඒ නියමිත උපරිම ප්‍රතිඵලයේ ඵලදායිතාවය ලබා ගන්න තමයි නියමිත ඉරියව්වක් දෙන්නේ. එතකොට මේක සඳහනුත් කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉරියව් නැත්තම් ලකුණු පවා කපන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට. හරිද? ධනිස්සා බාහුව දිගහැර ශරීරයේ ඉහළ කොටස අංශක 30ක පමණ නවා නිවැරදිව හැඩය නිවැරදි හැඩය හැඩ හැඩලය නිවැරදිව හැඩලය අල්ලා ගන්න. හැඩලය කියන්නේ මේ අදාළ හැන්ඩල් එක. හරිද? එතකොට බලන්න මෙන්න මෙතන මෙතන තමයි මෙන්න මේක අංශක 30කට දල වශයෙන් අංශක 30කට නැවෙන්න ඕනේ. මෙහෙම වකුටු වෙන්නේ නැහැ, වකුටු වෙන්නේ නැහැ. මෙහෙම තනි කෙලින් තමයි තියෙන්න ඕනේ. දල වශයෙන් අංශක 30කට නැවිලා ඔයගොල්ලෝ ඇස් තියෙන්න ඕනේ ඉදිරිය බලාගෙන. ඔයගොල්ලෝ මේ මැෂින් එක දිහාවක්වත් අර පැත්තේ කොරියෙන් එක්කෙනා දිහාවක්වත් ලංකාවේ කට්ටිය දිහාවක්වත් බලන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ඇස් දෙක තනි ඉරියව්ව තනි කෙලින් තියෙන්න ඕනේ. අංශක 30ට නැවෙන්න ඕනේ. ධනිස් දෙක තනි මෙහෙම කෙලින් මේ ප්‍රමාණය තිබ්බට මෙතනින් චුට්ටක් වුණාට කිසි ගැටලුවක් නැහැ. බරක් අදිනින්ද මොකද ඔයගොල්ලෝ කොන්දට බලපෑමක් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේකේ තුන්වෙනි එක දාලා තියෙනවා හැන්ඩලේ පිහිටීම ඔබේ ධනිස් වලට වඩා සෙන්ටිමීටර් 10ක් ඉහළින් තබාගත යුතුයි. යන්න ඒකත් මතක තියාගන්න. හරිද? මේ හැන්ඩල් එක තියෙනවනේ මෙතන. මේ හැන්ඩල් එක මේ කියන හැන්ඩල් එක මේදී මේ හැන්ඩල් එක ඔයගොල්ලෝ ධනිස් පොල් කට්ටට උඩින් සෙන්ටිමීටර් 10ක් ප්‍රමාණයට තමයි උදා සෙන්ටිමීටර් 10ක් ඔබට මනින්න බෑනේ. උදා ඔයගොල්ලෝ දල වශයෙන් ගන්න, දල වශයෙන් අඟල් දෙකක් වගේ ප්‍රමාණයක් ගන්න ඉතින්. අඟල් දෙකක වගේ ප්‍රමාණයක් ධනිස්සෙන් උඩට හැන්ඩල් එක තියාගෙන මෙතනින් ඕගොල්ලෝ ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ නියමිත ගාන ඕගොල්ලගේ උස කොට අනුව මේක හෙට මෙට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතනදී නම් ඕගොල්ලන්ට කවුරුත් ඇඩ්ජස්ට් කරලා දෙන්නේ නැහැ. Tamanටම තමයි ඇඩ්ජස්ට් කරගන්න වෙන්නේ. ගියේ පාර ළමයිට ඇඩ්ජස්ට් කරලා දීවිලා තිබෙන්නේ නැහැ. ඕගොල්ලොම මේක හදාගෙන ඇඩ්ජස්ට් කරගෙන ධනිස්සට උඩින් සෙන්ටිමීටර් 10ක් නැත්නම් අඟල් දෙකක වගේ ප්‍රමාණයක් උඩින් තියාගන්න තියෙන මේ ඉරියව්වෙන් අල්ලන් ඉන්න. හරිද? ඉතින් ඔහොම තමයි ඕක වෙන්නේ. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නියමිත ඉරියව් වලින් නියමිත කියන විදිහට වැඩේ කරන්න ලකුණු සියලුම දේ, ඒ කියන්නේ සියලුම ලකුණු ලබා ගන්න ඕන නම් ඒ නියමිත කියන විදිහට කරන්න. හරිද? තුන්වෙනි එකේ තියෙනවා හැන්ඩලේ පිහිටීම ඔබේ ධනිස් වලට වඩා සෙන්ටිමීටර් 10ක් කියලින් තබා ගැනීමට වග බලා ගන්න. ඒක ගැන තමයි දැන් කතා කරේ. ඊට පස්සේ බලන්න මේක ගහලා තියෙනවා හතරවෙනි අදාළ මේකේ පොයින්ට් එකේ හතරවෙනි අංකේ ආරම්භක සංඥාව ලැබුණු පසු හැකිතාක් ඔබ ඔබගේ ශරීරයේ ඉහළට ඇද ඒ සමගම තප්පර තුනක් හැන්ඩලේද ඇද ගන්න. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ ළමයි මේ කොන්දනේ මේ කකුල් දෙක මේ කොන්ද දැන් මෙතන හිතන්නකෝ මේ මැෂින් එක මේක අදිද්දි ඔයගොල්ලෝ මේක අත් දෙකෙන් මේක උඩට අදිද්දි අත් දෙකෙන් උඩට අදිනවා සමග ඔයගොල්ලෝ ට්‍රයි කරන්න ඕනේ මේ නැවිච්ච කොන්ද කෙලින් කරන්න. මේ නැවිච්ච කොන්ද මෙතන තියෙන මේ නැවිච්ච කොන්ද මේක අදින හරි අදින මේ හරි පිළිවෙල. හරිද? මේ නැවිච්ච කොන්ද අත් දෙකෙන් අදිනවා සමග අත් දෙකෙන් විතරක් ඇද්දර මේ වැඩි වෙන්නේ නැහැ මේක. හරිද? අත් දෙකෙන් මෙහෙම උස්සනවා සමගම මේ නැවිච්ච කොන්ද ඔයගොල්ලෝ මේ මෙහෙට කෙලින් කරන්න. ඔයගොල්ලෝ නැගිටින්න ට්‍රයි කරන්න. මෙතනින් තමයි වැඩේ වෙන්නේ. මෙන්න මේ කොන්දෙන් තමයි මේක වැඩිපුර කවුන්ට් වෙන්න අපිට කවුන්ට් කරගන්න
කරන්න පුළුවන් මේ කොන්දෙන් තමයි. හරිද? එතකොට කොන්ද කෙලින් කරන්න, එතකොට තමයි මේක වැඩි වෙන්නේ. අතින් පමණක් ඇද්දර මේක වැඩි වෙන්නේ නැහැ. ඒක මේක කරලා තියෙන ක්‍රියාකාරකම පැට්‍රිස් වෙන කට්ටිය දන්නවා. හරිද? ඒක අපි පැට්‍රිස් වෙන වෙලාවවලදීත් කියලා දීලා තියෙනවා. හරිද? එතකොට බලන්න ආරම්භක සංඥාවක්ද, ඊට පස්සේ ඒකත් ක යම් කිසි ප්‍රමාණයක එකපාර ගසල එකපාර අදින්නේ නැහැ. මෙහෙම සාමාන්‍ය තප්පර දෙක තුනක් අරගෙන හිමීට කොන්ද කෙලින් කරන්න අතින් අදිනවා සමගම. තුවාල නොවුණු පිණිස මිනුම් උපකරණය ආපසු අදින අතරතුර ඔබගේ ඉන හෝ පිට නැවීමෙන් වළකින්න. හරිද? ඉන හෝ පිට නැවීමෙන් වළකින්න කියන්නේ වක්‍ර කරගන්න එපා. අර යම් කිසි ඒගොල්ලෝ දීපු අංශක 30ක ප්‍රමාණයකට මෙහෙම තනි සරල රේඛාවක් විදිහට අර හැඩතලයේ තියෙනවනේ මෙහෙමනේ පෙන්වන්නේ මේ. මෙහෙම ඊටපස්සේ මෙතනින් මේ නැවිච්ච එක මෙහෙට කෙලින් කරන්න අතින් අදින ගම. හරිද? ඊට පස්සේ බලන්න ඔයගොල්ලෝගේ මේ මේ කියන ක්‍රියාකාරකම් මුලින්ම එක්ක කොන්දේ ශක්තිය බලන්න පුළුවන්, මුලින් මතේ ශක්තිය බලන්න පුළුවන්, නැත්තම් මුලින්ම උස බර බලන්න පුළුවන්, මුලින්ම වර්ණන්දා බලන්න පුළුවන්. ඒක එතන ඒගොල්ලෝ දාන විදිහට තමයි වෙන්නේ. මුලින්ම මේකයි කියලා කියන්න බෑ. එක එක සෙට් සෙට් එක එක අදාළ කාර්යයන් වලට ඒගොල්ලෝ එතන තියෙන ඉඩ ප්‍රමාණය අනුව කාලය අනුව බෙදලා බෙදලා දායි. සෙට් සෙට් තමයි සාමාන්‍ය ස්කිල් ටෙස්ට් එකට ඔයගොල්ලෝගේ එතන ඇතුලේ පෝලිං කරලා අංක ගහලා එහෙම තමයි හෙට මෙහෙට යවන්නේ. ඊට පස්සේ උස බර බලන්න මේ වගේ උපකරණයක් තියෙනවා. ඒකෙන් නියමිත ආකාරයට බලන්න උස බර බලද්දී ඔබගේ සපත්තු ගලවා උපකරණය මත සිට ගන්න, කොණ්ඩ ශක්තිය බලද්දී සාමාන්‍ය සපත්තු ගලවන්න කියනවා. ඔබගේ බෙල්ල සහ කොණ්ඩ ඍජුව තබාගෙන ඔබගේ සම්පූර්ණ උස ලැබෙන පරිදි කෙලින් සිට ගන්න. උපදෙස් අනුව උපකරණයෙන් බසින්න මෙම පියවර එක වරක් පමණ සිදු කරන්න. මේ සියලු දේවල් කරන්න දෙන්නේ එක වරක් පමණයි. එතකොට ඔන්න ඕක තමයි ළමයි මේ සියලු අංශයන් වලට පොදු මේ ස්කිල් ටෙස්ට් එකේදී ඔයගොල්ලන්ට හම්බෙන ෆිසිකල් ටෙස්ට් එකේවත් මේ ශාරීරික පරීක්ෂණය මන් නැත්තම් කායික පරීක්ෂණී තියෙන ලොකු දෙයක් නෑ. එතකොට මේ කායික පරීක්ෂණී මොනවද වෙන්නේ? වර්ණන්ධතාවය බලනවා ටැබ් එකකින්, වර්ණන්ධතාව ටැබ් එකකින් බලනවා. ඊට පස්සේ දෙකේදී BMI එක බලනවා. BMI එක උස බර බලනවා. මේක උසට පස්සේ හරියන බර හරියට තිබ්බොත් ලකුණක් වගේ හම්බෙන්න පුළුවන්. එහෙම හැමිත් අවස්ථා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට අපි නිකන් ලකුණු කරන්න පුළුවන් කොන්ද ශක්තිය, ඒ කියන්නේ අද ගැනීමේ ශක්තිය. ඒකට පිළිම ළමයි 120 උඩින් අදින්න ඕනේ, ගෑනු ළමයි 90ට උඩින් අදින්න ඕනේ, ලකුණු 15ක් හම් වෙනවා. ඊට පස්සේ අතේ ශක්තිය, අතේ බලය මැනීම නැත්නම් අතේ ශක්තිය, ඒ ශක්තිය බලන එකට වමට 7.5යි, දකුණට 7.5යි, සියලු ලකුණු 15යි. ඒක තමන්ගේ වයස අනුව වෙනස් වෙනවා. ඒකත් අපි දාලා තිනවා channel එකේ, සහ ඒක දන්න කට්ටියත් ඉන්නවා. හරිද? එතකොට ওই විදියට හොඳට මතක තබා ගන්න කට්ටිය මේ ස්කිල් ටෙස්ට් එකේවත් කුසලතා පරීක්ෂණයේදී ඊටම ලේසියෙන්ම ප්‍රැක්ටිස් වෙලා ගියොත්, ඊටම ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් ලකුණු 30ක්. ලකුණු 30ක් කියන්නේ මේ කුසලතා පරීක්ෂණයේදී ස්කිල් ටෙස්ට් එකේදී ඉතාමත් ඉහළම අගයක්. ලකුණු 30ක් කියන්නේ පොඩි සංඛ්‍යාවක් නෙමෙයි, 100කින් වගේ නම්. 100කින් 30ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් ලේසියෙන්ම මේක ලබා ගන්න පුළුවන්. මේවා අඩු විනම් කොන්ද ශක්තිය අඩු විනා, අතේ ශක්තිය අඩු විනම්, ගොඩක් මහත කෙනෙක් නම් කෙට්ටු කෙනෙක් නම් ඒ අදාළව කෙට්ටු කෙනෙක් නම් නියමිත කෑම බීම ටිකක් වැඩි පුර අරගෙන ඒක ඇඟ සාමාන්‍ය මට්ටමට මේ ගන්න. ගොඩාක් මහත කෙනෙක් නම් ගොඩාක් බරයි නම් 100 120 නම් ඒගොල්ලෝ එක්සයිස් කරලා ඒක අඩු කරගන්න. කොන්ද ශක්තිය අඩු වෙනනම් අතේ ශක්තිය අඩු වෙනනම් අපි channel එකේ දාලා තිනේ ඒවා වැඩි කරගන්න ඕන විදිය ව්‍යායාම් මාලාවල් ඒව කරලා ඒ කොන්ද ශක්තියත් අතේ ශක්තියත් හදාගෙන මේ සියලු දේවල් සපුරාලාගෙන ලකුණු 30ක් ගන්න ස්කිල් ටෙස්ට් එකට ගිහිල්ලා ඉතින් මේ ස්කිල් ටෙස්ට් එකේදී ඉතාමත් ලකුණු ගොඩක් ලැබෙන ක්‍රියාකාරකමක් එක මේ ක්‍රියාවක් ක්‍රියාවලියක් තමයි මේ ෆිසිකල් ටෙස්ට් එකේවත් කායික පරීක්ෂණය කියලා කියන්නේ. ඉතින් එහෙමනම් වීඩියෝ එකෙන් සම්මු ගන්නෝ මේ දේවල් අඩු කට්ටිය කිව්ව දේවල් කරලා වැඩි කරගන්න සිළු දනාටම කොරියාවට යන්න ඉක්මනින්ම ලැබේවා කියලා අපි අද වීඩියෝ එකත් අවසන් කරනවා. සුබ දවසක්.